සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ අදත් මේ ධර්ම දේශනා මාලාව තුළින් උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ්‍රථන සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන ධර්ම දේශනා විසි හත අපි මේ වෙනකොට සිද්ධ කලා. අද මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්ති වෙන්නේ ඒ උතුම් දේශනාව විසි අටවෙනි ධර්ම දේශනාව. පින්නතුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමාාවෙනකොට සාකච්ඡා කරමින් හිටියේ තිලෝගුරු භාග්්‍යිතුන් වහන්සේගේ රථනභාවය අනික් සියලුම රතනයන් අභිභාවනය කරන්න කොහොමද කියන කාරණාව ඒ සඳහාපි බොහෝ කරුණු සාකච්ඡා කළා සක්විති රජ්ජිරුවන්ගේ සප්ත රතනය පිළිබඳවත් සාකච්ඡා කළා ඒ සියලුම රතනයන්ට වඩා බුද්ධ රතනය උතුම් කියන කාරණාව අපි එතනද පැහැදිලි කලා ඒ මේ රතන ගැන සාකච්ඡා කරගෙන එනකොට තවත් ඉස්සරහාට යනකොට සේක රතන අසේක රතන ඒවිදිහිට පැහැදිරි කරනවා රජ්ජිරුවන්ගේ සප්ත රථනයට වඩා මේ රතනයන් කොහොම විශිෂ්ට වෙනවද විශේෂ වෙනවද කියන කාරණාව එදොල මෙතන ඊළකට සඳහන් කරනවා පින්නතුන මේ අනගාරික රතනය කියන්නේ මොකක්ද අගාරික රතනය අනගාරික රතනය කියලා රතන දෙකක් තියෙනෝ. අගාරික රතනය කියල කනෙ ගිහි රතනයන් සක්විති රජ්ජිරුවන්ට රතන කීපයක් ගිහි රතන තියෙනවාකන පරිනායක රතනය ස්ත්‍රී රතනය මේ වගේ ගිහි රතනය ඒ ගිහි රතනවලට වඩා අනගාරික රතනය හුඟක් උසස් අනගාරිකයි කරගෙනෙ පැවිදි වෙච්චායි ගිහි රතනය පැවිදි රතනයට පසඟ පිහිටවල වදිනවා. ඉන් සහනම් අගාරික රතනයට වඩා අනගාතිික රතනය හුඟක් උසස්. එතවට මේ අනගාරික රතනයන් පිළිබඳව සඳහන් කරනකොට ආර්ය සහ පපුතජ්්‍යානය වසයෙන් නැවත නැවත කතා කරනවා. එ ආරී කියල කියන්නේ මාර්ගඵලලාබී. පුතජ්ජන කෙල කියන්නේ මාර්ගඵල ලබල නැති. එදර මේ ආර්ය පුතත්්ජන රතනයන් අතරින් ආර්ය රතනේම ආර්යරතනම උසස් කියලා ඉළඟට විස්්තර කරනවා. ඊළඟට සඳහන් කරනවා සේක සහ අසේක කියලා. ආර්ය රතනයත් සේකාසේක කියල කොටස් දෙකට බෙදෙනවා. කෞුද සේක කියල කියන්නේ කෞුද අසේක කියල කියන්නේ කියන කාරණාව පැහැදිරි කරනවා විශේෂයෙන් සේක කියල කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මෙ මාර්ගඵලයන්ට ප්‍රාප්තවෙච්ච උතුමන් වහන්සේලා. අසේක කියල කියන්නේ ඒ මාර්ගඵලයන්ට තවම අවතීර්ණ වුණේ නැති කියන අර්ථය නිසා. ඇතිකට. අනගාරි කරතන්නේ අගාරිකරතනයට වඩා වටිනවා. ඉදට අනගාරිකරතනය නැවත සේකා සේක කියල කොටස් දෙකට බෙදනවා. එතවට සේක කියල කියන්නේ මාර්ගඵල ලාබී අසේක කියල කියන්නේ තාම මාර්ගපල් ලබල නෑ. එන මාර්ගඵල ලබාපු නැති අනගාරිකරතනයට වඩා මාර්ගඵල ලාබී අනගාරිකරතනය හුඟක් උසස්. එගට පිඳදනි සඳහන් කරනවා මෙ සේක රතනය නැතන් අසේක රතනයත් දේ‍යයාකාරයි කියන කාරණාව පැහැදිලි කරලා සේක අසේක පැහැදිලි කරලා අසේක රතන්ය නැවත දේ‍යයාකාර විදිහට විස්තර කරනවා. ඒ ආකාර දෙකකින් විස්තර කරන ගොට සොක්ක විපස්සක සමත යානික කියලා ආය කොටස් දෙහෙකට බෙදනෝ. අසේකරත නනෙමේ සේකරතන. සුක්ක විපස්සක සහ සමත යානික. ත කවුදු සුක්ක විපස්සක කියල කියන්නේ අපි සඳහන්කරනවා මේ ශාසනය රහතන් වහන්සේලා. මේ සුක්කව විපස්සක කියල කියන්නේ සමත පැත්තට ගමන් කරලා නෑ. සමත විදර්ශනා කියලාකාර දෙකක් තිේෙනවනි. තට විදර්ශනාව බුදු දහමට පමණක් ආවේනික වෙච්ච, භාගිතුන් වහසේ ඉස්මතු කරලා දේශනා කොට වදාළ මේ ලෝකී තියෙන අති විශිෂ්ඨතම භාවන ක්‍රමයි. එ සමතයානික පැත්ත බුදුරජාණන් වහසේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් සමත භාවනාව තිබුණා. සමත භාවනාව වඩලා අහසින් ගියපු අභිග්ඥා ලාබීන් භාගිතුන් වහසේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් හිටියක්. අපි සුමේදතා අපපසතුමත් නියත විවරණ ගන්න කාල වෙනකොටත් පංචාභිග්ඥාෂ්ඨ සමාපත්තිලාබී එබුදු කෙනෙක් ඇසිරු කරලා නෙමෙයි ඉතින් යම් භික්‍ෂූන් වහන්සේ නමක් යම් දවසක අර්හත්වේ ශාක්ෂාත් කරනකොට සමතයානික පැත්තෙන් ගමන් කරනවට ටිකක් පරක්කොයි ඇයි සමත විදර්ශනා දෙකම වඩැඩුව විදර්ශනා මාර්ගයේ පැත්තෙන් ගම ගමන ඉක්මන්. වෙනත් බාහිර දේවල්ලෝ යදෙන්නේෙ නැහැ. නමුත් ඒ විදර්ශනා මාර්ගයම පමණක් ය ුතු මාර්යභාවය ලබාගත්තු තරහත්වය ලබාගත්තු ඒේ රහතන් වහසට කිසිම ඉරදයක් දක්වඩ බෑය. සඳහන්කරනා මේ අගලක් තරංවත් උඩින් ගමන් කරන්න බෑ. බිත්තියක් හරහා ගමන් කරන්න බෑ. මහපුොලෝ යටින් කිමි දිලායන්න්න පුළහන්කමක් නෑ. ො ප්‍රතිහාරය දක් කොලා එක එක දේවල් පෙන්න අන්ඩ පුළහංකමක් නැහැ ඒකයි මේ සුක්ක විපස්සක කියල කියන්නේ සමතයානික කියල කියන්නේ සමත භාවනා ක්‍රමය දවුණු කරලා විදර්ශනා ක්‍රමයක් දවුණු කරලා ඕනෑම් ීර්ධියයක් දක්වඩ පුළහන් තැනට දියුණු විච්ච උතුමන් වහන්සේලා. එතකොට සොක්ක විපස්ස සමතයානික කියන භික්‍ෂූන් වහසලා අතරීින් විශේෂයෙන් සඳහන් කර නවා මේ ඉෘදි පාණ්ඩ් පුළුවන් රහතන් වහසල තවත් උසස් කියල. ඇබ ඒ තවත් කාර්යක් කරන නිසා. යම් අවස්ථාවක ඒ ඉරුදීන් දක්වලා බොහෝ අය දමනය කරලා තියෙනවා. බොහෝ ඇය සුමඟට අරන්තියනෝ. මිත්‍ය ධදුෂ්ටිකින් සම්මාධිට්්‍යියයට අරන්තියනෝ. මේ වගේ නොයේ කාර්යන් කරලාතියෙනෝ. නමුත් සමතයානික රහතන් වහසේ. සුක්ක විපස්සක උතුමන් වහන්සේලා යන්නේ එකම නිවනටන මිනිවනි කිසිම වෙනහැස නිවනෙ කිසිම වෙනසක් නෑ තමන් කරන කාර්ී තමයි වෙනසක් තියන්නේ. අන් ඒනිසා මෙතන සඳහන් කරනවා සමතයානික විපස්සක වශයෙන් සුක්ක විපස්සක සහ සමතයානික විපස්සක සමතයේ සහ විදර්ශනාව දෙකම වඩල තියෙනවා දෙහානවලට සමවදින්ද ධ්‍යානවලට සමවදින්ද නොහැකි කෙනා අතර විශේෂීෙන් ධ්‍යානවලට සමවදින කෙනා විශේෂයි කියෙන කාරණාව පැහැදිලි කරනවා. ඉළඟට නැවත ඒ කාරණාව ආයෙත් විස්තර කරනකොට සඳහන් කරනවා ශ්‍රාවකපාරමී ඥානයන් සම්පූර්ණ කරපු උතුමන් වහන්සේලා. ශ්‍රාවක පාරමී ඥානයන් සම්පූර්ණ නොකලායට වඩා නැවත් උසස් කියලා. ඒ කාරණාව සඳහන්කරනවා මේ විදිහෙට ශ්‍රාවකපාරමිතාව පූරණය කළෙනා සහ ශ්‍රාවක පාරමිතාව පූරණයේ නොකළ කෙනා වශයෙන් කොටස් දෙහකට බෙදෙනවා. ඒ කොටස් දෙක බෙදෙන ඇතර ශ්‍රාවක පාරමිතාව පූරණය කළ කෙනාම අග්‍රයි. කෙදර මකක්ද මේ ශ්‍රාවක පාරමිතාව පූරණය කළා කියන්නේ තැන් සමහර උතුමන් වහන්සේලා. අසූ මහාශ්‍රාවක බෝධීිය ප්‍රර්ථනා කළා. තවසමහර උතුමන් වහන්සේලා අග්‍රශ්්‍රාවක බෝධීිය ප්‍රාර්ථනා කළා ඒ අතර තව සම සමහර උතුමන් වහන්සේලා මේශසනය සතර මහාතෙරවරු අසූ මහාශ්‍රාවකයන් වහන්සලට වඩා උඩින් වැඩයින්නේ. ඊට වඩා උඩින් තමයි අග්‍රශ්්‍රාවකයන් වහන්සල වැඩෙන්නේ. ඒේවාගේ එකක පාරමිතාවක් පූරණය කරලා තියෙනවා මේ තැනට යන්ඩ කියලා. ඒකයි මේක යන්නේ ශ්‍රාවක පාරමී ඥානය පූරණය කළ උතුවන් වහන්සේලා. සමාර රහතන් වහන්සේලා ඉන්නවා එහෙම විශේෂ පාරමිතාවක් අරමුණක් පූරණය කරලා නෑ සම්බුද්ධ ශාසනයක සෞකෙලෙස් නසල අර්හත්වේ ලබන්ඩ බලාපුොරොත්තුනාමිසක් ම මෙන්න මේ මේ ඒවාගේ තානාන්තර දරලා ඇැබි සඳහන් කරනවන්නේ. දෙවියන්ට ප්‍රිය වූ මහරහතන් වහන්සේලා තර අග්‍රස්ථානය එවගේම දුතාංග ධාරීන් වහන්සේලාතර අග්‍රස්ථානය මේ වගේ එක අග්‍රස්ථාන ප්‍රාර්ථනා කරමි පාරමිතා පුරපුූ සංසාරය උතුමන් වහන්සේලා එවන් උතුමන් වහන්සලා ගැන තමයි මේ ශාවක පාරමී ඥානයට ප්‍රාප්ත උතුමන් වහන්සේල කෙළ කියන්නේ. ඊළඟට සඳහන්කරනවා පින්නතුනි සැරියුත් මහරහතන් වහන්සේ වගේ අනිත් ශ්‍රාවකයන් වහන්සේලා කෙලවරකටම ඒ ශ්‍රාවක පාරමී ඥානයේ ගිහිල්ලත් නෑ කියලා.ගැ සාරිපෘත්තයන් වහන්සේ ශාව පාරමිතාවන් වහසිත් සම්පූර්ණ කළා. අසූ මහාශ්‍රාවක විච්ච තුමන් වහන්සසිලත් පූරණය කළා. නම් සාරිපුෘත්තයන් වහන්සේ ගිය පුුද්දුර. අසූ මහශ්‍රාවකයන් වහසේ ගිහිල්ලනෑ. මුගලන් මරහතන් වහන්සේ ආපුදුර අසූ මහශාවකයන් වහන්සල ඇවිල්ල නෑ තන සැරියුත් මහරහතන් වහන්ස මුගලන් මහරහතන් වහසත් දෙදනාම කොයි තරං කාලයක් පාරමීපුරලද අසූ මහාශාවකයන් වහසේ නමක් පාරමීපුරලතියෙන්න්නේ මහාකල්ප ලක්ෂයක් පමණයි තමන්ගි පාරමිතාව සම්පූර්ණ කළේ මහාකල්ප ලක්ෂයක් පමණයි අග්‍රෂාවකයන් වහසසි කොච්චර පාරමිතාව පූරණය කරනවාද. ඒ හාමාන්‍යනතන් අසූ මහශ්‍රාවකයන් වහන්සේලා පූරණය කළ ප්‍රමාණයට වඩා තවත් මහාකල්ප අසංකෙයික් උන් හසගේ පාරමිතාවගඩි මහාකල්ප අසංකෙයියකුත් ලක්ෂය පාරමිතාපු රන්ඩෝන අග්‍රශ්්‍රාවකයෙක්ෙන්ට. මහාකල්ප ලක්ෂයක් පාරමිතා පුරල තියෙනවා. සූමහාශ්‍රාවකයන් වහසනමක් බවට පත්යේෙන්ට. එතකොට ප්‍රමාණය කොයි තරං වෙනස්ද කියීන කාරණාව ඒ අතරතියන පරතරය කොච්චර විශාලද කියයන එක මනාව පැහැදිලි වෙනවා. එතොට මොගගල්ලානයනන් වහන්සේට සාරිපුෘත්්‍යයන් වහන්සේගේ ඒ පාරමී කැපකිරීම ඊටත් වඩා හුඟක් උසස්. ඒකයි සාරිපුත්‍යයන් වහන්සේ ප්‍රථම මොගගල්ලාානයන් වහන්ේ දෙවන ශ්‍රාවකවෙන්න. ඒනිසාම්මිතන සඳහන් කරනවා අනිත් ශ්‍රාවකයන් වහන්සේලා කෙරවලකටම ගිහිල්ලා නෑ කියලයි සඳහන් කරන්න කියලා මෙට කතා විස්තර කරන හැටි. කුමක් නිසාද කියනව නං ගුණ මහන්තතාවේ ගුණ මහන්තතාවේ කියමිතන සඳහන් කරන්නේ සාරිපුත්්තයන් වහන්සේ සතු ගුණ ඒ ගුණයන්ට අනිත් කිසි ගෙනෙකුට ළඟාවෙන්න්නඩ බෑ කියලෙක්කයන්. ඒ මෙතන ගුණ මහන්තතාවේ කියළ කියන්නේ. එක විස්තර කරනවා ශ්‍රාවකපාරමී ප්‍රාප්ත රතන අතරනුත් පසුබුද්ධ රතනයක්ග්‍රයි. සාරිපුද්තියන් වහන්සේට වඩා පසේ බුදුරජාණන් වහන්සේ අග්‍රැයි. ඉට පල්ලහෙෙන් තමයි සාරිපපුතයන් වහසේ එදර ගුණ මහන්තතාවේ කියළ කියහම්. සාරිපුෘත්්‍යයන් වහන්සේ සතු බුදුමාකාර නිහතමානි බව. එකකන රහතන් වහන්සේලා සීරජනාාවම එහෙම තමයි. නිහතමානී ගුණෙන් ඉතාම ඉහලයි නමුත් අනික් උත්තමයන් වහන්සේලට වඩා සාරිපු්තයන් වහන්සේගේ ඒ ගුණේ ඊට වඩා හුඟත් වැඩී කියලයි මේ සඳහන් කර. ගුණ මහන්තතාවේ. කියලකට ඒ තරම්ම පුදුමාකාර නහතමානී ගුණය එක නොයෙක් තැන්ගොල පැහැදිලි කළා ඒක අවස්ථාවක උොනුහසගේ සිවුරු කොනක් බිම ගෑවින්නවා. එක නමුත් උන්වහස දැක්කේ නෑ. එදාම පැවිදිවෙච්ච අවුරුදු හතක් වයස ඇති පුංචි සාමනේරයන් වහන්සේ නම එදාමයි පැවිදිවුණේ සාරිපුෘත්තයන් වහන්සේ ගර දෝසය පෙන්නෙනවා. ස්වාමිනිි චීවරය කොනක් බිමගෑ වෙන. උන්හසේ බලාම හැබැෑවටම බිම ගෑවිෙනෝ.උහසේ වෙනත් තැනකට ගියා සිවර සකස් කරලා නැවත පොරෝ ගත්තා අර පුංචි හාමුදුරුවු වැඩ ඉන්න තෑන්ට වැඩිය දෝත එකතු කරලා දැසගිලිය එකතු කරගත්තා. හස දැංගිලි එකතු කරගෙන කියනවා ආචාරයන් වහන්සේ දැන් නිවැරදිද කියලා. මොනතරං නිහතමානී බව සම්මා සම්බුද්ධ ශාසනයේ භාගිතුන් වහන්සේේ විතරක් දෙවනිවෙන උත්තුවන් වහන්සේගේ හැසිරීම. ඇයි තෝට මේ අදම පැවිදිවෙච්ච පුංචි හාමුදුරුවන්ට ආචාරීණි කියල කියන්නේ මගේ වරදක් ඔබත් මට පෙන්න ලඳන්න. මගේ වරද යමෙක් මට පෙන්නලදුන්න නං ඔහුමගේ ආචාරිවරයෙක්. අපිට වඩා මේ නිමුණු උතුමන් වහන්සේරළඟ කොයි තරංගුණ තිී නල්ද. ජමක්කමක් සමාජය දැනී ගෙන ගත්ත සමහර කෙනෙකුට ඒවාගේ පුංචි කෙනෙක් එහෙම වරදක් පෙන්වූ සමහරලාට කොයිවාගේ තත්ත්වයක් උදවෙීද කියලවත් තේරුම්ගඩා මාර්වී. තවත් වතාවක එක බ්‍රාහ්මණයෙක් සාරිපපුත්්තයන් වහන්සේට පහර දුන්නා. ොද මිනිස් අතර කතාවක්ති වුණා. මිභික්ෂූන් වහසරි කවදාවවත්ම තරහයන්නේ කියලා. එක ඇත්ත තරහයන්නේ ප්‍රාතන් වහසිරිගේේන්තියන්නේ නමතික බ්‍රහ්මණයෙක් සඳහන් කරලා ඔහු දහමදන් නැතිකෙන ඔහු ආර්යෙන්න් වහසේ හඳුන නැතිකෙනෙක් කාටවත් බැරිනම් මට පුළුවන් කේන්තිය ගස්සන්න කියලා. පොළුහන්නන් කරලා පෙන්නැන්ටිකීම. උහස මාගගේ වඩිනකොට පිටි පසිංදුවන ගෙලහයෙන් පිටිමදට පරග්‍යකව. හැරිලවත් බැලිවනේ. ්‍රහමණය හිටගෙන බලාගෙන හිටිය උහස හැරෙන්න්නේෙවත් නෑැ බින් බලාගෙනන වඩිනවා. ප්‍රාහ්මණයට දුක හිතුණ ඇස්සලින් කඳළු වැැක්කෙරෙන්න්න ගත්ත. දුවගන දගෙන ගහෙල්ල ඉස්සරහින් රැක්කා. ප්‍රැකල සාරිපපුතයන් වහසේ ගාව දනගහල වැන්දා. ධනගහල වැදල කියනව අනී ස්වාමීණී මට සමාවිෙන්ට. මොනොටද මම සමාව දෙන්නේ කියලෙහ්වා. මොහොතකට කලින් පබහන්සික පිට මැදැර පහරග්‍ය වුවේ. මමයි කිය සඳහළ. ඇැයිබ්‍රහ්මණේ මට එහෙම කළේ නැ හැමෝම කතා කරනව ඔබොහන්සිට තරායන්න කියල. මංහිටි ඔබහන්සිට ගහපුු හම තරහයි කියලා. සඳහන් කලා මගේ කිසි මාසමාවක් නෑ මගේ කිසි මාමනාපයෙකුත් නෑ. හැබැ මේ කාරණගව නතර වෙලා කතා කරන්න බොහෝ දේවල්තයෙන. පුොද දුවගෙන ඇවිල්ල වන්දනා කරල සමාව ඉල්ල හම අහන්නේ. ඇැයි සමාව දෙෙන් ඕන කියලා ස්වාමිණය ඔබොහන්සරේ ගැහුේ මම එතකොට එදන්නේ මේ තමයි ගහපු පුද්ගලයා කියලා. අපිට සමහර වෙලාවට සමහර කෙනෙක් කියනවා මේ මිනිස්ු තැන්තැන්ව ලොබට බයිනවන්නේ. එද අපි හන කවුදේ බනින්නේ නැති බැනුපු කට්ටියේ වැඩක් නෑ මෙ මේවාගේ කාරණාවකට බි නව කියල කියනවා. අපි සමහරට කාරණාව මට කියාපු පුද්ගලය එක්ත් අමනාප වෙනවා බැනපු කෙනා කියී ගුණනැති නිසා. පිනතිි බැනපු කෙන ගෙන අහන්න ඇතික හරි වටිනෝ. මොද ඊට පස්සේ බැනපු කෙනා දැක්කකමං අපේ හිදී වෛරය උපදතිලෝ. වෛරයක් උපදිනව කියලකෙනෙ පාඩුව මටමයි. එහින්ද බැනපු කෙනා නොදනගන්න එක හොඳයි. නමුත් මගේ අඩු පාඩුවක් ති බුුණනග එක හදාගන්න එක විතර මට අයිති. ඒගේ ගතයීම මේ රහතන් වහසගමි චරිතයෙන් අපි ගණඩ තියෙනතවත් ස විශේෂි කාරණාව. ගැහිවියි කෞුද කියලවත් දන්නේ නෑ. සමාවවෙල්ලා මහනුව ඇයි කියලා. සමාව දුන්නහම බ්‍රහ්මණය කියනවා ස්වාමීනී මට සමාව දෙනවනං ඔය මදී. අද මගේ ගෙදෙරින් දවල් දානවල දන්්ඩත් ඕන කියල. ඊට පස්සෙත් වැඩම කලා. ඒ ගෙදරට වැඩම කර දල් දානෙත් වැළටවා. දල් දනිවල් දහම ්‍රහ්ණය ආපහු පාතරය අරගෙන පසු ගමන් කරනවා. නමුත් සාමාන්්ඩි මිනිස්සූ පාර දෙ පැත්තේ නොඒක් දඩු කෙවිටි අතේතියාගෙන රැක්කගෙන ඉන්නවා. මොකද කිය ලැහවා ස්වාමීනී මේ බ්‍රහ්ණය ඇත්තික විස ගණ්ඩ අපිට ප්‍රශ්ණ ඇක්ත්තිේවා. මොකද්ද කියලා හකු හම මොහුව බොහන්සිට දවල් තද පහරක් ගැහුව කියලා රංචනාා ඇයි එහෙම ගැහවේ බහන්සිට ඇ මේ යා එනකම් බලාගෙනන්නේ සාරිපුුද්ධයන් වහන්ස හනවා ගැහුවේ ඔබලාටද මටද ස්වාමිණි ඔබොහන් සිට ගහපු නිසයමයි එනගේ ප්‍රශ්නය ම වි සඳ ගන්නගව ගොල්ලුවපහු යන්න්න ඒතරන් මහපුදු ආකාර නෙහත මානීත්‍යයක් තෙර ද තව කෙනෙකුට හිතෙන්ට පුළහන් එතකොට එකට අනික් රහතන් වහසල ගාවම මේක නැද්ද ප්‍රහත් කියල කෙන හැමෝම සසාමානෙ. ගුණ මහන්තතාවේ කියන එක අපිහිත නාර්ථයට වඩාහුඟක් ගැඹරුයි. අප අපේ පිනතුන් කල්පනා කරලා බලන්ඩ. අ තිස්ස කියන මැනික් ඔපදපන්නා. මැනික්කර්ත්තෙක්ක මිත්‍ර වෙලා හිටපුු තිස් ස හාම මනිකාරකුළු පගතිස්සේ. තුන්වහසටත් මැනික්කරුගෙන් කරදර වුණනි. නවත් සමාවිල්්‍යු හම සමාාවදුන් නරහතන් වහස ගෞව කිසි අසමාවක් නෑ. නත් මැනික්කරු ආාදනාවක් කලා ස්වාමීනි සමාවදීින් දෙනවනම් අතිින් පස්සෙත් මගේ ගෙදරදානට වඩින්ඩුවන. නමුත් රහතන් වහස සඳහන් කළේ නොගැලපෙන නිසුදුසු තැනට ආපු නිසා මට මේ වගේ ප්‍රශ්නකට මූුණ පාණඩ සිද්ද වුනාා. නමුත් මේ හැම ගෙදරකම භික්ෂුවක් වෙනුවෙන් බත්හැන්දකි දෙවා.කේ බත්හැන්ද වෙනුවෙන් හැමදාම මේ ජීවිතේගේ වඋුණනං මේ වගේ ප්‍රශ්නයකට මූුණ පාන්නේ. ඒනිසා නැවත කවදාව ග ගෙදරකවාහලයක් යට ඉඳගෙන දංවලඳන්න එන්නෙ නෑ කියලා. උන් වහසගේ ප්‍රකාශී වරදක් නෑ දෙකාරණාවත් හරි ශ්‍රේෂ්ට ප්‍රකාශය නැවත්සාරිපුත්යන් වහසේ ගහපු පුද්ගලයත් අනගහක්වාම ඒ ගෙදරට වැඩම කලා මේවාගේ කරුණු ඒ වෙනස්කං අපට සාකච්ඡා කරන්න බෑපින්න්නතුනි. ඒ වෙනස්කං සාකච්ඡා කරන්න ඒක වැටහෙන නුවනක්තියෙන්දවයි. පි තියනෙ කාරණාවක් දැනගන්න එක විතරයි තමන්ගේ හැකියාව කවදාවත්ම ලෝකයේ ඉදිරියේ ප්‍රදර්ශනය කරඩගේ නෑ සාරිපුත්තයන් වහන්ස කොයි තරං හැකියාවන්ගෙන් පොහොසන්ද කොයි තරං හැකියාවන්ගෙන් පූරණය වෙලා හිටියද ලොවතුනාා බුදුරජාණන් වහන්සේ වරක් සාරිපුදත්යන් වහන්සේගෙන් ප්‍රශ්නයකානවා ප්‍රශ්න ගණනාවක් ප්‍රතත්ජන සෝවාන් වහන්සේ ගීඳල අහනවා. සාරිපපුත්්‍යයන් වහන්සේට විශේය වෙන ප්‍රශ්නය හපු හම මුගලන් මහරහතන් වහසිර උත්තර දෙන්න බෑ. ඉග්‍ර සරියුොත් මහරහතන් වවාසේ විතරයි යුත්තර දෙන්නේ. ලොවතුරා බුදුවරුන්ට විශේ වෙන ප්‍රශ්නය හපු හම සාරිපපුත්්‍යයන් වහසර උත්තර දෙන්න බෑ නමුත් භාගිතුන් වහසි දන්නවා. පුංච දවක් කලොත්. ප්‍රශ්නයක ගට විෂඳනවා කියලා. එන්න භූතමි දං සාරිපපුත්තය කියලා කකුරු හතරක් භාගිතුන් වහස සඳහන් කරහම ලෝවතුරා බුදුවරුන්ට විශෂය වෙන ප්‍රශ්නඇත් එක් දිගට විෂඳ ගෙන යනවා. අං ඒක නිසා තමයි මේ ශාසනයේ ප්‍රඥාවන්ත එන් අතර අග්‍රයි කියලෙදා ඒ අග්‍රස්ථානයවඋන් හස පිරින මණඩ යෙදලි. ඊට අමතරව පිරිනිවං පාණ්ඩ තීරණය කරලා. ආයිශාස්කාරත් හැරිය. පෙර බදුරජාණන් වහන්සලගේ ශසනවලත් අග්‍රශ්්‍රාවකයන් වහන්ස භාගිතුන් වහන්සට කලින් පිරිනිුවම් පෑවා දේකාරණාව දැනගෙන තමන් වහන්සේත් පිරිනිුවම් පැව යුතුයි. ආයු සංස්කාරත්දැන් ගෙවිලයිතියෙන්. බුදුරජාණන් වහන්ස ගාවට ගෙල අවසර ඉල්ලවා ස්වාමීනිි ආයු සංස්කාරත්හැරිය මට පිරිනිවම් පා් අවසර දෙෙන්ඩ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ධ කොහෙදිද පිරිනිවම් පාන්නේ. ස්වාමීනී උපන්ගෙදරදි පිරිණවම්පානෝ. භාගිතුන් වහසේ හොඳයි කියල කියන්නේ කවදාව වැඩයින්න කියන්නෙත් නෑ හොඳයි කියන්නෙත් නෑ භාගිතුන් වහසේ මතක් කිරීමක් කරනවා සාරිපුත්ත දෙ ආරාධනාව නිකම්ම ගෙහිල්ල පිරිණවම්පානවට වඩා. ඔබේ සහෝදර භික්‍ෂූන් වහන්සේල සමාන සබ්්‍රහ්මචාරීන් වහන්සේල උන්වහන්සේලට ඔබ වගේ ශ්‍රාවකයකුගෙන් ආය බණහ්ඩල පින්නේහැ. එහින්දා ධර්ම දේශනාවක් කරලම පිරිනිවම් පාන්්ට. සාරිපුතයන් වහන්සේ දන්නවා මගෙන් බනක් අහන්ඩ භාගිතුන් වහන්සට වූමනාවක් නෑහ. ශ්‍රාවකන්ට නම් වටිනෝ. ත් භාගතුන් වහසට ඔන්න හැමි. නමුත් මේ ආරාධනාව කළේ මාදන්න සියලුම ප්‍රාතිහාරයන් දක්වලා ධර්ම දේශනාව කරන්න කියලයි. මොකද මේ ශාසනයේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි කෙල ප්‍රසිද්ද මිසා. සාරිපුත්තයන් වහන්සේ සතු වෙන හැකියාවන් සමාජයට පසිද්ධන එහින්ද සාරිපුෘතයන් වහන්සේ ඉරුද්ධයක් දක්වන්න නැව පිරිනිව පැවොත්. පසේ බොහෝ දෙනා කතාවේ සාරිපපුත්්‍යයන් වහන්සට ඉර්දි පා්ඩ පුලළ හංකමක් තිබුණ නෑ කියලා. තේ දුර්ුමතේ කණ්ඩනය කරණ්ඩෝනේ. එනිසයිම මේ ධර්ම දේශනාව කරන්න කියන්නේ. බුදුරජාණන් වහන්සට අහත් වතාවක් වන්දනා කළා. එකන එක පාරක් තල්ගහක්වාගේ තරන්න හසර ගොඩ වෙනෝ නැවත බහිනෝ වඳනවා. ඊළඟ වතාවේ තල්ගස් දෙකක්වාගේ හස ගොඩ වෙන නැවත බහිනෝ වඳිනවා. ඒතාව තල්ගස් තුනක් විතරහසට ගොඩයින නැවත බැහැලවඳදින ඒවගේ තල්ගස් හතක් තරන් එන එකං දිහලට නැගල ාගි නමුත් කොච්චර ඉහළගියත් භාගිතුන් වහන්සට වඩා පහලින ඉන්න කියට තමයි ඒ වන්දනා කරන්නේ. නැවත ආහසට පැනනැගලා ඉර්දි දක්වමින් උනුහසේ ධර්ම දේශනාවක් කරනවා. ඒර්දියේ මේ විශ්වයේ කොහොම දරාගත් අද කියන කාරණාවක් වත්. සාමාන්‍ය අපිට තේරෙන් ඇති කාරණාවක්. එ ඒ තර ලෝක සත්වයා ආමන්දා නන්දයට පත්කරන දෙවී බඹුන් මවිතයෙන් මවිතයට පත්කරන අසහාය ඉෘුදයක් දක්වමින් උහසේ තරම දේශනාව කරලා බුදුරජාණන් වහස ළඟට නැවතැ ඇවිල්ල වන්දනා කරහම. අපේ බුදුරජාණන් වහන්සේ අහනව සාරිපුත්ත ඔබ දක්වපු මේ ඉරුද්ියයට මේ ප්‍රාතිහාරයට මොකක්ද කියන්නේ කියල. භාගිතුන් වහසේ එහෙම ප්‍රශ්නයක් අහපු හම බුදුරජාණන් වහන්සේර සඳහන් කළේ ස්වාමීනිී භාගිතන් වහන්සේ මේකෙට කියන්නේ සිංහයාගේ සෙල්ලමු කියලා. එක සාරිපුදතයන් වහන්සේගේම වචන මේක සිංහයාග සෙල්ලම දෙකැන ඒ තරං ප්‍රාතිහාරය දක්වන්නඩ පුළුහන් වෙච්ච මේ ශ්‍රේෂ්ඨ මහෞතුමන් වහන්සේ පිරිනිවන් පාන දවස වෙනකම්ම තමන්ගේ හැකියාව කාටවත්ම ප්‍රදර්ශනය කරලා තිබුුණෙනේ.ඒ කාරණාවෙන් අපිට දැනගණඩ තියෙනදී. මේ ලෝකේ යමෙක් යමක් දන්නවනං දන්න කෙනා කවදාවත්ම තමන් යමක් දන්න බව කාටවත් කියා පානෙ නෑ. තැබැයි නොදන්න පුද්ගලයා. ඒමනත්තම් බාගෙට දන්න පුද්ගලයා තමන් හුඟත් දන්නවා කියලා ඉදිරිපත් වෙලා. සමහරලාට තමන්ටත් අයහපතක් අනුන්ටත් අනර්ථයක් මහපාඩුවක් කරල තමයි නතරවෙන්නේ. දන්න කෙන කවදාවත් ඒක පෙන්නන්ටෙන්නේ. අපේ භාගිතුන් වොහන්සේ අග්‍රූපස්ථායක කෙනෙක් තෝරගන්න වෙලාවි. බොහෝ දෙනා ඉදිරිපත් වනා ස්වාමීනී මමේ තනතුර දරන්න. මමුත් ඒකට සංසාරි පාරමිතා පුරල්ල හිට ූතුමා කවචනයක්වත් කතා කරන්න ඇතුව පසෙකට වෙලා ඉවා බොදුන් වහන්සේ දන්නවා. ාගිතුන් වහස මාව හඳුරගවා. දේනිසා අන්තිමට ආනන්දයෙන් හස එතිෙන්ට ප්‍රාප්ති වෙනවා. ඉතිගේ වගේ ඒ ඒ කාරණාවට සුදුසු අය නිහඬවෙඉන්නෝ අනික්‍රාහතන් ව හසල මංඒක කරන්න කිීපි කලි වරදක් නෙමෙයි ඒ කාරණාවට සුදුස්සනි හඬවෙඉන්නවා. එද ඒවාගේ නොයෙක් අවස්ථාවන්න වල භාගිතුන් වහසේ තෞතිසාාවට වඩි නවස්ථාවක නන්දූපනන්ද ආගරාජය මග බාදා කලා එ මේ බාධාව ඉවත් කරන්න ඕනෑ. ඉ බොහෝරහන් වහස ඉදිරිපත් වෙල ඇවස්වා මිනිමංඒක යත් කරන්දද. නමුත් නාගරාජයගේ තරම භාගිත සේ දන්නවා. රහත් වෙලා හිටිය ප්‍රාතිහාරය හැකියාව තිබුණ මේ නාගරාජය දමනය කරන්නට ප්‍රාතිහාරය කොච්චර දක්වන්න ව නැද. ඒ දිහානයන් දිහානයට සමවැදෙන්ට තින වේග හැ ාි වස දන්න කොච්චර වේගවත්තෙන් ඕනැද. අනි කයටත් පුළුවන් නවතච්චර වේගවත් එෙන්ඩ බෑ. ඒ වේගවත්වෙෙන්ට බැරි නිසා අනතුරක් වෙන්න පුළුවන්. නත් මුගලන් මහරහතන් වහසේ නිශ්ශප්තයි. අන්තිමට භාගිතන් වහසේම තමයි කතා කලා කෙනමක් ගල්ලාන්න මේ බාධවිවත් කරන්න කියලා. මට හැම වෙලා එම ඒ කාරයට දක්ෂ සුදුස්සා නිහඬ වෙනෝ. බැරි කෙනා තමයි මට පුළුවහන් කියලා හැම වෙලා එම ප්‍රදර්ශනය කරදුුත් සහකරන්න. සිංහල පස්ථා පිරල් ලක්තියෙන් හිස් භාජන වැඩිපුර ශබ්ද නගෙනවා කියලා. ඇති ඒකට හරි අපූරුයේ මෙරහතන් වහසේ ලගේ මෙහැසිරීම් සහැකියාවන් මනාව ඉස්මතු කරලා ඔප්පු කරල පෙන්නෙනවා එවන් ප්‍රකාශන. ඒනිසා සාරිපපුත්‍යයන් වහස සතුව පුදුමාකාර ගුණයක්ටබුණා. භාගිතුන් වහසර වන්දනා කරලා දැම්මේ පිරිනිවක් පාණ්ඩ වඩිනවා කියල කීවේ උපංගමට උපන් ගෙදෙරට. උපන් ගෙදරත් පිෙනවං පානේ තමන් උපන් කුටිය ඇතුළිසාරිපුතයෙන් වහන්ස කියලකයන්නේ කෝටි අසුවකට වඩා මහත් ධනයකට උර්මකං කියන කෙනෙක් මොගල්ලානයෙන් වහන්සෙත් එහෙමයි. එවන් වූ ධනය අත්හැරල තමයි සම්බුදධ ශාසනී පැවිදිිවෙන්නේ. ඉතින් අම්ම මේ වෙලාවේ අම්ම විතරයි ජීවත්යවෙන්නේ අම්මට තිබුණ හැකියාව. භාගිතුන් වහසයෙන් අවසරක් වඩිනවා බාගිතුන් වහසට වන්දා කරලලා භාගිතුන් වහසේ නොපෙනෙන කම්ම පිටි පසසිෙන් පිටි පසරගේ එල්ල භාගිතුන් වහසේ නොපෙනී යනතන අතර වෙලා එත්වන්න නැකරනවා. එය වන්දනා කරලා තමයි නිරන්තරයෙන් සාරිපපුත්්‍යයන් වහසේත්ක පරිවාර පන්සීයක් රහතන් වහසල ඉන්නවා. ඒ පන්සිය දෙෙනවත් මේ පිටි පස්සයෙන් වඩිනවා. නාලක ගමේ දොරටුවට ගිහිල්ලා ඉන්නකට සාරිපපුත්්‍යයන් වහසගේ මස්සිනෙක් බැෑන කනෙ. දකින වාරයන් වොහස වැැල ඉන්නවා පනිවිඩයක් යවනාව මහවපාසිකාවට කියන්ඩ. පන්සීක් එෙක් අද ගෙදර වඩිනවා සියලු දෙනනාට කුටි සෙනසුම් පිළියල කරන්න කියලා. පන්සීකට කුටි හැදැන්ඩ කෙලක කියන්නේ. ධනබලයේ පිරිස් බලය කාර්ෂූරභව මෙ සියල්ල ප්‍රදරශ්නය කරනවා පන්සිේයදෙකුට හැන්දෑවෙනකට කුටි නිර්මාණනිගෙන. සාරිපපුතයන් වහන්සේට වෙනුවෙන් උපන් කුටිය පිරිසිදු කරලා තියන්ට කියනවා. ගෙදර වඩිනවා අතිකම් මාරි සතුට ඉංඉන්නේ තැන් තමයි මගේපුතාට ප්‍රඥාව පහළ වෙලා ගෙදර නතර වෙඩයි එන්නේ කියලා හවස් වෙනකොට උහසටියක් අසනීප වෙන වලෝ හිත පක්කන්දිිකාරෝගේ උනහසිරත් වැළඳෙනෝ උනහස තමන්ගේ කුටියයට වඩිනවා. රත්න් වස සියලදන න්හස වෙනුවෙන් පිළිලිෙකරව කුටල වේකග. ත්‍රාතු මධ්ධිම රාත්‍රී ආසන්න වෙනකොට සතරවරං දෙවිවරු සක්‍ර දේවන්දරයා, සුයාම දෙව් රජය මේ අධි වශෙන් දිවිය ලෝක දෙවිවරු හයදනාම රජවරු අනිකුත් පරිබාහිට දෙවු බ්‍රහ්ම රාජයන් වහන්සේල මෙහැම කෙනෙක් මෙවා අසාරිපපුත්යෙන් වහස වවැඳල යන්. ුද සූත්‍රේ මයි පුරුවට පහැදැලිර පන්දනා කරලයන්ට. ඉති අම්ම බලාගෙන ඉන්නවා කවදාවත් නැති විදිහෙට මේ වත්තා අද පුදුමා කාලා ආලෝකය. එඩ එන්ඩ එනේන කෙනගින් වැටන ආලෝකයේ ඊට වඩා වැඩී ප්‍රබලයි දීප්තිම බැරිමතැන නැගිටලා දොරගාවටි කියියා මේකට ඉතාම අසාධ්‍යිතත්වයන්නේ. මල්ලි තමයි උපස්ථාන කරන්නේ චුන්ද ස චුන්දයන් වහන්ේ ඒ රහතන් වහන්සෙනවා. සාරිපුත්තයෙන් වහසගේ මල්ලි දේවෙලාවේ සඳහන් කරනු ස්වාමීණී මහව පාසිකාව දොරගාව කියලා. තම්මට කියල තින මහු පාසිකාව කියට. කතා කරන්න කියනවා. කතා කළ කියන චුන්දමාව නැගිට්ට වන්ඩ කියල. ඉඳ නැගිට වට පසයම් මහනොුව කවුදු මේ මොහොතකට කලින් ඇවිල්ලගී මහගිනි ජාලාවක් වගේ මාගිනිි කඩක් වගේ. මේ දැ ඇවිල්ල ගේ කව්ද මේ මහපුම සඳහන් කරනු අන්තිමටාව කෞද් කියෙ ලාගුවම ඒ අය මහා බ්‍රහ්මය කියලා මේ අම්ම තාමත් අදහන්නේ මහා බ්‍රහ්මය තිටට අම්ම අහන අපුතයේ ඔබ මහා බ්‍රහ්මයටත් වඩා උසස්ද කියලා උසස් නිසානේ මහබං ඇදලගී නැව අම්මට කියන්නේ ඔවු කියලා අම්මට කියන්නේ මහාඋපාසිකාව මගේ ශාස්තෘන් වහන්සළඟ මහා බ්‍රහ්මයි කියල ැන සේවකය කවිතරයි කියලා. මං කවුද කියන කාරණාව නෙමයි කියල මගේ ශාස්තෘරන් වහස ළඟ මහා බ්‍රහ්මයා කියැන සේවකය කවිතරයි කියල. එ දේතවට මහහා පාසිකවට බලොකු සතුටක් හැතියෙනවා. සතුට මූලික කරගෙන ධර්ම දේශනාවක් කරනවා. ය ධර්ම දේශනාව අවසානේ අම්ම අහානු අආපුතයේ ඔය බණටික මීට කලින් මට කිය දුන්නේ නැත්ති ඇයි කියලා. ට කලින් ඕන තරන් ත්හ කලාා. එ ඒවෙලා ඇ තේරුම් ගත්තා අම්ම ආය කවදාවත් සැලෙන්නේ නැති ශ්‍රද්ධාවක පිහිටියා කියලා. නීඒත එක්කම සාරිපුෘත්‍යයන් වහන්සේ ගි මකහෙෙන් පිට වෙන වචනය තමයි. මම අම්මගේ කිරිමිලත් ගෙවල ඉවර කලා කියලා. ම දම්මගේ කිරිවලට අපිලොකු නයයක් තියෙන. තේ නයි ගෙවන්ඩ වෙන ක්‍රම හැක්නෑ අදක් ගෙවන වන ගවන්්ඩ තියන එකම ක්‍රමේ තමයි. සිල්ගන්න නැතං සීලේ පහිට වන්ඩෝද. මසුරු නං දානේටයමු කරන්න්ඩෝග. ගුණ ගරුකත් චරිතයක් බවට පත් කරන්න්ඩ උත්සාහ කරන්න්ඩෝන. තිෙසරණ නැතන් තිසරණයහි පිහිට ව්ඩෝනේ කෙසේ හෝ අම්මා සංසාර සතරාපායෙන් අතමු දුවන වැඩ පිළිවලකට දරුවකුට යන්ඩ පුළහන්නම් ඒ මව්කිරියවල නයගේෙ වුනවෙනවා. ඒම නැත්තම් මේ මුළ ලෝක දහත්තුවම රණින් පුරෝලා මව්පියන් ඒ මතතියලා ඒ සියල්ලගේ මවවිතය දුන්න. ඒ එක කිරි බිින්දුවක නයගවන්න බෑ කලකන් තාත්තක දාඩිය කඳුලක නායගවන්නඩ බෑයි කියල කිය. ඉදැන් අම්මා මිත්‍යා දුෘෂ්ටිකව මෙතෙක් කල් හිටියේ අන්දිම මොහොත මේ කාරය සඳහාම ඉගෙදර වැඩියත් කාගෙන් බනක් අහල දම ස් මිති්‍යා දුෂ්ටයෙන් මිදෙන්න්න කෙල අධිෂ්ඨාන කරහම බණ කියන්ට වෙන්නෙත් මට මහි කියලා තේරුණි ගත්ත. ඉින්දැන් ඒ කාරණාව සම්පූර්ණයි ඒ නිසා තමයි කියන්නේ. මහ පාසිකවගේ කිරිමිලත් මංගෙවල ඉවර කළා. එහෙම කියල චුන්දයන් වහන් සිටි කිය නොහෙන මවායි මේ යහනි නෙදිකරවන්ට. නෙදිිකර වහම්සිවරු පොටිින්ක් ූුණනොහඳ කියල කියනවා මුණ වැැහූ හම නොඒෙක් යුරදීන්ට ්‍යානයන්ට සමවැදිල සමවැදිල සාරිපුද්ධයන් වහසේ අන්තිමට මේ විශ්වයෙන් සදහටම සමු කරනවා. එතිින් ඒවාගේ මහපුදුමාආකාර ගුණකදම්බය. දරාගෙන හිටපු මහරහතන් වහන්සෙනම. දෙනිසයි අනික් කියලු දෙනාට වඩා ගුණ මහන්තතාවයෙන්ගු සස්වේෙන්. ඊළංට සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා උසස්. මේ කාරණාව දිගින් දිගෙට දෙගින් දිගට තවත් පැහැදිලි කරමින් මේ යන්නේ ලෞතුරා භාගිතන් වහන්සේ මෙ සියලු රතනයන්ට වඩා උසස් කියන කාරණාව පැදිලි කරන්ට. අපි මේ සාකච්ඡා කරමින් ඉන්න උතුමූ රතන සූත්‍ර දේශනාවේ. ඉද තුන්ගනි ගාතාරත්තනය කියල කියන්නේ පළවෙනි ගාතාවත් එක්ක මාර්ගත්තා හම. එතන් සූත්‍රයේ පටන්ගත්ත තැනින් දර්බැලියෝොත් දෙවෙනි ගාතාරතමය. මේ ගාතා කීපයේ ඇසුරු කරගෙන මේ නිමා කරන්්ඩ සූදානං වෙන්නේ විසි අට වෙනි ධර්ම දේනාව.